මේක තව පොඩ්ඩක් තියෙන ඕන නම් බල. දැන් නිවිලා. හ්ම්. මේ අර ඕකෙ මචං යට දිනන ඉඟුරු කෑලි. හ්ම්. මම මට අහුණා. ඕ සුසිරි. ඒ අම්ම මොනව හරි දාලා නියත් තව. ඉඟුරු ඉඟුරු. ඉඟුරු තව කළු පාට මොනවත් තව. එහෙනම් සාදික්කද? කරාමුණ එකක් හරි දාන්න ඇති. දැන් වෙනද අපි සාමාන්‍ය ගම්බිරිස් සැටයක් හරි. दोस එදේ මේකයි මං ඇහුවා කාලා දෙන්න කියලා නෑ නෑ දැන් මෙහෙමනේ උනේ හරිද විනුර කිව්වා බත්ම කාලා දැන් එපා වෙලා තුන් වෙලම ඇත්තම බත්නේ හරිද ඊට පස්සේ කිව්වා අපි ගිහිල්ලා මේ ඒවලේ පොඩි මාළු කූරු දෙතුන් දෙනා කොහෙන් හරි ඔය අර මොකද්ද තියෙන්නේ මේ මෙතන ලෙල්ලම නේද ලෙල්ලමට ගිහිල්ලා එතනින් අල්ලගත්තා ඒගොල්ලන්ගෙන් ඉල්ලගත්තා මේ සල්ලි දුන්නා ගෙනාව පුච්චු හරි වසංග කියන මොකක් කරේ කැලේ කන ක්‍රමයකට කමුයි කියලා හරි ඊට පස්සේ මං කිව්වා හරි ඒක හොඳයි ඒක චේන්ජ් ගන්න ඒකක් කමන්නේ එහෙම කරමු मेहल अम्मा दिन टाइम ने आई मगन वर्त इला मेम तेन मोन प्रश्न सा मे कत्वागे कदम कलेगी मरवे तिना अदल तीन इसरा तिन्न विनम बोतल इधल तीन अरे मिंद बोडने विनु अणु विधा बोडे मीनु बोडने अरे अभी दंग मैं दाइट मैं बोम මංගි රොබෝ කොටියෙක් කරි අලියෙක් කරි මුගටියෙක් කරි මතු වෙනවා හරි ජේ සේද ෆිෂින් කැට් ජේ සේද ෆිෂින් කැට් ආව යා I told you earlier yeah so I call this foul cat මම මෙතන මේ පොරි නන foul cat just fishing cat ඒගොල්ලෝ මේ ෆිෂින් කැට් ලා දැකලා තියෙනවා yeah sometimes maybe a jungle cat but I exactly so I come come yeah because today I saw it. Yeah the big one yeah and the bear so this is what you call yeah fishing cat okay we call this pool cat oh so yeah this one yeah there. Yeah I thought fishing cat what is the one you have there that's a fishing cat yeah more right argo right. plat no that's a fishing cat the same that's why I told you earlier mom me karam den අපි පාන්දර හිට පාන්දර යනවා මේ ඩොල්ෆින් බලන්න නේද අසංගලගේ බෝට්ටු වල ඒ නිසා මේ ඇවිල්ලා ඉන්නේ යසේ හන්දෑවි වැස්ස නැවතුණා ටිකක් විනුරයි මායි අසංගත් එක තේකක් බොන්න හදන්නේ කිරි තේකක් අසංගගේ වැඩක් ගාගෙන ඉඳන් මොන නිසා හිතින් නිකන් පොඩ්ඩක් ඒ ගැනත් අහහා බොන්න හිතුණා असंग मे सीक्रेट ऑफ नेचर मे रहस्वबाध मे नैदन गरियासाई मे वगर दीवा मे यार लगदीत मे गुड स्पर्म वेल की लंका व्यापी लोके विशेष गुड़ाकिनी එතකොට මේ ඉන්නේ ස්පර්ම් වේල් කියන විශේෂය සිංහලෙන් අපි කියනවා කොමදා කියලා. හා හා. හරි. එතකොට ඒ නම පාවිච්චි කරන්නේ මෙයාට. ඔව්. එතකොට මේ මෙයා අපිට මෙහි අහම්බ වෙන්නේ 2017 තමයි මෙයා මැරිලා පාවෙලා මේ වෙරළට ගොඩ ගහන්නේ. හ්ම්. ඊට පස්සේ මෙයාව 2017 ඉඳලා 19 වෙනකන් අවුරුදු දෙකක් මෙයාව පොළොවට වලලලා තියෙනවා. මහා ලොකු පරිශ්‍රමයක් දරලා මේක ඇදලා අරගෙන තමයි මෙයාව වලලන්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකක් විතර සාමාන්‍ය සත්ත්වක වලලලා තියන්න බැරිම ගන්න ඕන නම් නෑ මෙහෙමයි අපිට මේකේ මේ දැන් ඇට සැකිල්ල හදනකොට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න ඕන. එකක් තමයි කාකස් එකක් හම්බුනා කියන්නේ සත්ත්ව ශරීරය හම්බුනාට පස්සේ ඒක හැමම වැලිය වලින් වලලලා ඒක ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒ ක්‍රමයට වලලලා ඉවරලා අපිට මේ මස් ටික දිය වෙලා ගියාට පස්සේ ගොඩ අරගෙන ඒ ටික හදන්න පුළුවන් එකක්. අනිත් ක්‍රමය තමයි අපිට මේ සතාව හම්බෙච්ච සැනින් කපලා මස් ඉවත් කරලා
තව මේකට පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය තියෙන ඒවා දාලා මේ මස් අස්ති වල තියෙන මස් උද්දීය කරලා ඇරලා අපිට මේ ඇටසකිල්ලක් නිර්මාණය කරන්න පුළුවන්. ඔය කියන ක්‍රම දෙක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපිට මේ වගේ සතෙක්ගේ ස්කෙල්ටන් එකක් හදනකොට අපිට මස් කපලා අයින් කරලා කරනවා කියන එක ලොකු වැඩක්. එතකොට ලොකු කාර්යයක්. එතකොට ඒක හරි අමාරුයි කරන්න. ඒ නිසා අපි කරේ මේක පොළොවේ වල්ලලා තිබ්බා. අවුරුදු දෙකකට පස්සේ 2019 දී මේක සම්පූර්ණ ඒ වලලපු තැන හාරලා අරගෙන තමයි මේක මේ විදිහට සකස් කරේ. එතකොට සමහර මේක දැන් මේ ඔය පිට පේන සමහර කොටස් කැඩිලා තියෙනවා කියන්නේ ඇත්තටම මේ අර පස්සේ තියෙන ලවණතාවය හින්දා හරි ඉක්මනින් මේ අස්ති දිරන්න බලනවා. එතකොට මෙයාගේ සතා ගොඩක් ලොකු බරක් තියෙන සතෙක්නේ. එතකොට මෙයාගේ ශරීරයේ තියෙන විශාලත්වයත් ඒ ඔක්කොමත් එක්ක මේගොල්ලන්ගේ මේ අස්ති ගොඩක් ලොකුවට තිබුණාට ඇත්තටම මේ අස්ති හරි සැහැල්ලුයි. ඇතුලේ අර මීවදේක කුටීර වාගේ තමයි වා කවුළු තියෙන ඔය හැම අස්තියක් ඇතුළෙම. ඒ මොකද එයාට ෆ්ලෝට් වෙන්න, පාවෙන්න. හරි, ඒ නිසා සැහැල්ලු කරන්න. ඉතින් ඒ විදිහ නිසා මේ මේ අනිත් එක පසේ තියෙන ලවණතාවයත් එක්ක මේ අස්ති බොහොම ඉක්මනින් දිරන්න බලන. ඒ නිසා මේ කැඩෙනවා. ඉතින් ඒ වගේ මේ කොටස් කීප එකට කැඩිලා තිබුණා. ඉතින් ඒ ඔක්කොම මේ සම්පූර්ණ කරලා තියෙන්නේ. ඉතින් සමහර තව කොටස් තියෙනවා පොඩි පොඩි අඩුපාඩු තැන් හදන්න. ද මෙතන මේ ඔය සතාව දැන් කවර් කරලා අපි ෂේඩ් එකක් එනවා. අනේ හට් ගොඩ නැගිල්ලක් අපි ඒක බලාපොරොත්තු වෙනවා මේ මැරන් මියුසියම් එකක් විදිහට ඩිවලොප් කරන්න. මෙතන නේද? මෙතන. මොකද ලංකාවේ කොහෙවත් නැහනේ. ඔව් අර අත් තියෙන්නේ නේ අර අපේ වගේම අත් තියෙන්නේ අර. ඔව් මොකද මේගොල්ලෝ තල්මසු කියන්නේ සීරපායි සත්තුනේ. එතකොට ඒගොල්ලන්ගේ මේ සීරපායි සතෙක්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි පංචාංගුලිකයි. ඇඟිලි පහක් තියෙනවා. හරිද? එතකොට මෙයාගේ අර පිටිපස්සෙන් අර එදිලා තියෙන පොඩි අස්ති කැරෙද? ආ ආ. ඒ තමයි මේගොල්ලන්ගේ පරිණාමයේ ඔක අර පිඹුරාගේ වාගේ හරි සුවිශේෂී අස්ති කොටස් දෙකක් වු. දැන් ගොඩබිම ඉඳලා ජලයට පරිණාමයේ වෙද්දී මේගොල්ලන්ගේ ශේෂ වූ පාද ගාත්‍රාවල ඉතුරු කොටස තමයි ඔය තියෙන්නේ. මෙයා ෆීමේල් සතෙක්, ගෑනු සතෙක්. හරිද? ඕක දැන් මේගොල්ලන්ට යම්කිසි මේ සපෝට් එකක් දෙනවා මේ මේකේ එයාගේ සැකකේ බර දරාගෙන ඉන්න. හරි 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 හරි. ඒ වගේ. ආ දැන් අපි මේ බීච් එකේ ඉන්නේ. ඉතින් ඒක නිසා මෝටර් සයිකල් එනවා, බලු කුක්කු කෑ ගන්නවා, ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ස්වභාවිකත්වයේ සබදාම ඒවා මිනිස් ක්‍රියාකාරකම් මේවා මෙයා තියෙනවා. අර මේ 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 මුළු ඇට සැකිල්ලත් හරි මට අර අසංග කිව්ව කෑල්ල තමයි. ඒක ඇත්තට මමත් දැනන් හිටියේ නෑ. ඒ ඒ කෑල්ල දැන් කියන්නේ ඇඟ ඇතුලේ තිබුණට අපිට ඔක පේන්නේ නෑ. එතකොට මේ මේ අර අරහම කැල්ලක් තියෙනවා කියලා. ඔව්. චූටි වැඩ. මොකද වෙන්නේ? මොකද සාන්තයිල ගියා? ඔව් ඇවිල්ලා ගියා තා පොඩ්ඩකින්. අද තරියගෙන. අයියා අපි පොඩි රෙකෝඩින් එක මේ පොඩ්ඩක් අයියා ගහගෙන ඉන්න ඈ. නෑ අවුල නැහැ. ආරන් නැහැ. ඉන්න මං එනවා තා පොඩි. හරි හරි. අපි අසංගගේ යාළුව නේද? ඔව්. වෙනද ඉතින් අසංගට ඉන්න ඔය යාළුවනේ ඉතින්. අද අපි ඉඳ යාළුව නැති කරගන්නත් බෑ. මේ ළඟ ඉන්නවද සමහර එතකොට මේ මේ ඔච්ච මේ සත්තු ඔව් ස්පර්ම් වේල්ලා ගොඩක් ඉන්නවා. මොකද මෙහි ඇත්තටම මෙහි මේ ස්පර්ම් වේල්ලා විශේෂයෙන් මේ කාල සීමාව කියන්නේ මේගොල්ලන්ගේ ඇත්තටම මේ මෙහි දැල්ලෝ බිත්තර දාන්න ඇවිල්ලා වැල්ලෝගේ සීසන් එකත් එක්කම ස්පර්ම් වෙලා ගොඩක් එනවා. මොකද මේගොල්ලෝ මේ අපි තල්මසු වර්ගීකරණයේදී කොටස් දෙකකට වෙන් කරනවානේ. බැලින්ස් වෙලා සහ ටූතඩ් වේල් කියලා. ඒ කියන්නේ දත් තියෙන තල්මසු සහ පෙරාබුදින්න විදිහට. එතකොට මේ සතාගේ මේ තියෙන්නේ දත් තියෙන දත් දරන තල්මසුන්ගේ විශාලතම එක්කෙනා. ස්පර්ම් වේල්. එතකොට ටූ සත් වේල් ලගේ ඉන්න ලොකුම සතා. එතකොට මෙයාලා මේ දැල්ලෝ ආහාරයට ගන්න ගොඩක් කැමති. ඉතින් මේ මේ කල්පිටිය කියන්නේ මේගොල්ලන්ට බොහොම මේ හරි යුනික් ප්ලේස් එකක්. ඒකට හේතුව තමයි මේ අපේ තියෙනනේ බාධක පරය. එතකොට බාධක පරයයි අපි දැන් මේ ඉන්න ගොඩබිම් කෑල්ලයි මේ අර්ථද්වීපයේ යන ඔය අතවාගේ කොටසයි
අර පැත්තේ මුහුදේ තියෙන අපි ඍජු දුර බැලුවත් එහෙම කිලෝමීටර් 4කින් 5කින් විතර හම්බෙන අපිට හම්බෙන බාධක පරයයි කියන්නේ ඇත්තරම කඳු දෙකක්. දැන් කඳු දෙකක අතර නිර්මේකයේ වාගේ තමයි අපි මේ ඉන්නේ මේ මුහුද තියෙන්නේ. එතකොට මේකේ ගැඹුර බොහොම පොඩි දුරකින් වෙනස් වෙන විශාල ගැඹුරකට යනවා. එතකොට අනිත් එක තමයි බොහොම මේ ගොඩබිමට ආසන්නෙන් ඔ දකුණේ උතුරේ ඉඳලා දකුණට යන දියවැල් අපේ මෝසමත් එක්ක මාරු වෙනවා දෙපැත්තට. එතකොට මේ දියවැල් එක්ක එන පෝෂක කොටස් සහ මාළුන්ගේ අභිජනනයේට එන මාළු දැල්ලෝ හරිද මේවා මේගොල්ලන්ට හොඳ ආහාර. ඒ වගේම තමයි මේගොල්ලන්ට කිමිදෙන්න අවශ්‍ය ගැඹුර මේගොල්ලන්ගේ ශරීරයේ බර දරාගෙන ඉන්න පුළුවන් මේගොල්ලන්ට ඉන්න අවශ්‍ය කරන සුදුසු ගැඹුරත් මේකේ තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ ප්‍රජනන සමයේදී මේ විශේෂයෙන් ස්පර්ම් වෙල්ලගේ අපි යවට තියෙන ගොඩක් මේ සමුද්‍රවල ඉන්න මේ තල්මසු මේ ස්පර්ම් වෙල්ලා මේ සීමාවට විශාල වශයෙන් එනවා. අපි ඇත්තට මේ කිව්වොත් 2019 සාමාන්‍යයෙන් එක රංචුවේ අපි තල්මසු 35-40 දකිනවා එක පොකුරට. සමහර අවස්ථාවලදී අපිට තල්මසු එකපාර 100ක් 200ක් දකින්න හම්බෙලා තියෙනවා. හරිද? මේක මාර පිනක්. ඔව්. හැබැයි තව පොඩි කතන්දරයක් කියනවා. මොකද මේක මේ අපිට එහෙම තිබුණාට 2020 21 22 වෙනකොට මේගොල්ලන්ගේ පැමිණීමේ කාල සීමාවේ යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මාළු මේ එන බෝ වෙන්න එන එකත් අඩු වෙලා තියෙනවා. හැබැයි ඒක දැන් අපි ගත්තොත් ඇත්තටම මේ සාමාන්‍යයෙන් යන සයිකල් එක තමයි අපි ප්‍රස්ථාරයක් ගත්තොත් ඒක ඍජුව යන්නේ නැහැ. හරිද? සමුද්‍රයේ තියෙන සයිකල් එක තමයි යම් කාලෙකදී යම් ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා යම් නැගීමකට ගිහිල්ලා ආපහු ඒකේ টপ ලෙවල් එකක් ඇවිල්ලා එතනින් ආපහු ආයේ පල්ලෙහාට බැහැිනවා. බැහැලා ආපහු නැගීමක් තියෙනවා. ඒක මේ සාමාන්‍ය අර මුහුදු රැලක් යනවා වගේ තමයි. ඒ විදිහට තමයි අපිට පස්තරය කැඳු ත්‍රේකාව පේන්නේ. ආ මේ බහින කාලෙද? නමුත් මේක ඒ වගේ ක්‍රමික බැසීමක් නෙවෙයි. ආ ශීඝ්‍ර බැසීමක්. ඔව්. එතකොට ඒක මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ක්‍රමිකව. නමුත් මේ අපිට මේ පොඩි කාලෙකදී අපිට නිරීක්ෂණය වෙච්ච දේ ඒක ක්‍රමික නැහැ. ඒකට හේතු ගණනාවක් වෙන්න පුළුවන්. මොකද මේ ගෝලීය උණුසුම වැඩි වෙලත් එක්ක ඊගාවට අපේ පෘථිවියේ ඇංගල් එක අංශක ගානකින් වෙනස් වෙන එකත් එක්ක ගොඩක් සත්තුන්ගේ පරයටන රටත් වෙනස් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපේ මේ මුහුදෙත් යම් යම් විපර්යාසයන් වෙන්න පුළුවන්. ඒක එක හේතුවක් වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි අපේ මිනිසුන්ගේ යම් යම් සිදු වෙන ක්‍රියාකාරකම්. මොකද එතකොට ඒ කියන්නේ සමහර වෙලාවට අනවශ්‍ය විදිහට ඒ කියන්නේ නීති විරෝධී ක්‍රම පාවිච්චි කරලා මසුන් අල්ලන එක ඒ වගේ යම් බලපෑමක් එන්න පුළුවන්. මොකද දැන් අභිජනනයට එන සත්තු අල්ලලා ගොඩට ගෙනකොට ඒ ලැක් එක පුරවන්න එනවා. ඒක ක්‍රමිකව දිගටම වෙනකොට ළඟ වෙනකොට මේ හරි ඉක්මනින් ඒ ගැප් එක පුරවන්න තරම් සත්තු බෝ වෙන්නේ නැහැනේ. ඒක වෙන ක්‍රමික සිදුවීමක් නෙමේ. නමුත් ඒක අපි බල මේ අවුරුද්දේ අපිට රෙකෝඩ් වුණා කීප අවස්ථයි. නමුත් අපි ඔය කියන තරම් කිට්ටු වෙන්නේ මේ ගොඩක් දුරින්. අනිත් එක තමයි මේගොල්ලෝ එන කාල සීමාව පහු වෙලා තමයි අපිට හමුනේ. ඒ නිසා අපි හිතනවා මේගොල්ලන්ගේ සීසන් එක බ්‍රීඩින් සීසන් එක මේගොල්ලන්ගේ සමහර වෙලාවට එක්කෝ කලින් වෙන්න පුළුවන් නැත්නම් පස්සේ වෙන්න පුළුවන්. කාල රාමුවේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. මොකද මේගොල්ලන්ගේ අනුවර්තනය. හැඩ ගැසීම. හිත රිදෙන කතාත් කියනවා. ඒ ASCII බණක් වගේ ඉතින් මේ අසා කියාගෙන යනකොට ඉතින් අපිට අහන්න හිතෙන්නේ නැහැ. මට වැඩි ප්‍රශ්න දෙන්නේ දැන් මේ විනුරට නේද? විනුර අත ගන්නවා, බලනවා, හිතනවා, ෆොටෝ ගන්නවා. විනුරට අහගත්තා ඉතින් මට වැඩි යදනේ හම්බෙන්නේ අසංගවත් නේ. නෑ මට තේරෙන ලොකුම ප්‍රශ්නේ අර මේ. අරයාගේ ඉස්සරහම කැලේ මොකද වෙලා තියෙන්නේ කියලා. අර අවුරුදු දෙකක් යට තිබ්බකෙන්නේ. එතනම මේ උඩ අහනු මේ ඉස්සරහ කොටස කැඩලා ගියේ ඇත්තරම මේක පොළොව යට තිබුණ කාලය වැඩි නිසා සහ මොකද මේක මේ අපිට අර මේ බොහොම ප්‍රවේශමෙන් කරන්න ඕන දෙයක්. නමුත් මේ සතා
වලල්ලා තිබ්බ විශාලත්වයත් එක්ක අපිට බැකෝ යන්ත්‍රයක් දාගන්න වුණා උඩ පස් කොටස ඉවත් කරන්න. ඒකෙදි යම් යම් කොටස් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ ඔය කොටස සවි කරලා තිබුණා. නමුත් මේ දැන් මේක මේ පරිසරය නිකන් මේ නිරාවරණය වෙලා තියෙන නිසා ඒකේ බලපෑමක් මත ඔය කොටස පොඩ්ඩක් හඩාගෙන නැවත අපි දැන් මේක නැවත මේ මේක ප්‍රතිසංස්කරණය කරනවා. එතකොට මේ අවස්ථාවේදී ඔය සියලු අඩුපාඩු හදනවා. ආ ආ ආ. ඇත්තටම අපි හැම මාස මේ මේ මේගොල්ලෝ මෙහෙම ඉන්නවා බලන්න නෙමෙයි ජීවිතය සහිතව මේ මොහොතේ එහෙම යනවා. ඉතින් අපි ටිකක් සල්ලිත් ගෙවාගෙන ගිහිල්ලා නේද? මේ උන් පිනුම් ගන්නවද, පීනනවද, උඩ එනවද? ඒව ගලන්න තමයි. අපි ට්‍රයි කරන්නේත් ඒකට. නමුත් ඉතින් මේවා දැක්කහම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒවා එකලස් කරලා දින එක මාර වටිනවා සා. දැන් එතකොට දැන් ඔයා මේකට විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් කරලා දිනවනේ. ඒවා ඒවා සමාජගත වෙලා දිනවා හරි යවමයි. අපි ට්‍රයි කරනවා ඇත්තටම ඔයාලට ඔයාලට වනජීවී දෙපාර්තමේන්තුවට මේ අවස්ථාව සහ මිනිස්සුන්ගේ මනසට ඒක දෙන්න නේද විනුර. අපේ පරමාර්ථය සත්තු එකෙක් හරි අපි කතා කරන වචනකින් හරි අසංග නේද මේ රැගෙන දැන් අපි දැන් මොන අපි මේ විදිහට මෙහෙම කතා කරාට අපි දැන් මේ එක ස්කෙලිටන් එකක් තියාගෙන එක ස්පර්ම් වේල් කෙනෙක් තියාගෙන මොකද මේ ලංකාවේ ස්පර්ම් වේල් කෙනෙක් මෙච්චර ලොකු සතෙක් හදලා තියෙන වැඩිච්ච මේ වගේ සතෙක් හදලා තියෙන මේ පළවෙනි එක. හරි. ඒ වගේම තමයි මේ ලෝකේ ගත්තහම මේ වගේ බීච් එක මේ විදිහට ස්පර්ම් වේල් කෙනෙක් හදලා තියෙන එක තැන. ඒ කියන්නේ මේ මොකද තල්මස්සු බලන්න එන විශේෂඥයෝ මට ලෝකේ පුරා යන කට්ටිය මට හම්බෙලා කියලා තියෙනවා. මේ වගේ තැනක මෙහෙම ස්කෙලිටන් එකක් දැකලා නැහැ කියලා වෙන ලෝකෙක හොයවත්. ඔව් ඉතින් මෙතන සතා අතන මොකද මේ දෙරල නේ? ඒ වගේ. ඉතින් මේ මෙහෙම තැනක හම්බෙලා නැහැ කියලා. මේගොල්ලන්ට අතනම ගොඩක් ලොකු තර්ජන තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලන්ට කතා කරන්න බැරි නිසා අපිට මේවත් කියන්න වෙන්නේ. අපි දන්නේ අපි හිතන්නේ නැති වුණාට අද ලෝකේ භාවිතා වෙන ප්‍රධානතම සැපයුම් මාර්ගයක්නේ නැව්. මොහොද. එතකොට මේ සාමාන්‍යයෙන් අවුරුද්දකදී එක රිසර්ච් පේපර් එකක මම කිව්වා සාමාන්‍යයෙන් අවුරුද්දකට තල්මස්සු ස්පර්ම් වෙලා 100කට වැඩි ප්‍රමාණයක් මැරෙනවා මේ නැව්වල හැප්පිලා. මොකද විශේෂයෙන් හාබර් වලට නැව් වෙනකොට මොකද ඒ ආසන්නයේ ගැඹුර වැඩි. එතකොට මේගොල්ලන්ට අවශ්‍ය ආහාර ඒ ආසන්නයේ තියෙනකොට විශේෂයෙන් රාත්‍රී කාලයේදී ගමන් කරනකොට මේගොල්ලෝ ආහාර ගන්න පෙළඹෙන්නේ මුහුදේ ජල පෘෂ්ඨයේ එක ස්ටේජ් එකක උඩ ස්තරයෙන් තමයි මේගොල්ලෝ ආහාර ගන්නේ. දවල්දී මේගොල්ලෝ යට ස්තරයේ ආහාර ගන්නේ. ඔයා මේ මරු කැල්ල කිව්වේ මම අර මිරිස්සේ තල්මස්සු බලන්න ගිය වෙලාවේ මේ 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 සත්තු රිංගන්නේම මේ නැව්වස්සේ. ඒක මොකක් හරි ඉස්සකක් තියෙනවා. නෑ එහෙම නෙමෙයි. නැව් මාර්ග කියන්නේ ඇත්තටම ගැඹුර වැඩි තැන්. හරිද? මේගොල්ලන්ට ඉන්න අවශ්‍ය හරිද? ඒ අවශ්‍ය සාධක ඒ කියන්නේ මේගොල්ලන්ට පහසුවෙන් කෑම හොයාගන්න, ගොදුරු හොයාගන්න මේ නැව් මාර්ග කියන්නේ බොහොම මේ රටවල් වලට ආසන්නෙන් බොහොම දියවැල් ආධාර කරගෙන මොකද ඉස්සර රුවල් ඔරුනේ. එතකොට ඔය ඔක්කොම ඒ කාලේ පාවිච්චි කරේ හුළඟ සහ හුළඟ හමන දිසාවන් එක්ක සහ දියවැල් පදනම් කරගෙන. එතකොට නැව් මාර්ග බොහොමයක් වෙලා තියෙන්නේ මේ දියවැල් එක. එතකොට දියවැල් කියන්නේ මේගොල්ලන්ට අවශ්‍ය පෝෂක කොටස් ගෙනියන තැන්. හරි හරි හරි. ඒක තමයි එනේ. එතකොට මේගොල්ලන්ගේ ගොදුරු බිම් හැදෙනවා ඒ ආසන්නේ. මොකද මේගොල්ලන්ට ඉන්න අවශ්‍ය ගැඹුර තියෙනවා. මේගොල්ලන්ට ගොදුරු තියෙනවා. හැබැයි අපි අර යන නැව මොන හරි යම්කිසි අනාගතයේදී ක්‍රමවේදයක් හදන්න පුළුවන් නම් ඒවට ඒ සත්තු ඩිටෙක් කරගන්න යම්කිසි ක්‍රමවේදයක් තාක්ෂණය අද ගොඩක් දියුණුයිනේ. ඒ වගේ දෙයක් හදන්න පුළුවන් නම් ඇත්තටම අපිට දැන් ඔය වෙන මරණ සංඛ්‍යාවෙන් 100ක් වෙන මරණ සංඛ්‍යාව අවම වශයෙන් අපිට 50කටවත් 50වත් අඩු කරගන්න පුළුවන්. ඒක කියන්නේ ඒක ලොකු ක්‍රමවේදයක්. මේ මුළු ලෝකෙම මේ ගැන කතා කරනවා. අපිට ඒක අලුත් දෙයක් වුණාට. අලුත් කතාවක් වුණාට. අපි කතා ගොඩක් දන්නා උත්තර හදාගන්න ඒකදී. ඒක තමයි මේ කරන්න පුළුවන් දේ. මොකද ඒක අපි කොයි වෙලාවකවත් අපි කවරුවත් සමීක්ෂණයක් කරලා නැහනේ. මේ නැව් මාර්ග හැදිලා තියෙන්නේ කොහොමද? මේවා එදා ඉඳලා හදලාගෙන තියෙන්නේ කොහොමද? පවතන් ආවේ කොහොමද? ඒ දේවල් නැහනේ. අලුතෙන්
අලුතෙන් නිර්මාණය කරපු නැව මාර්ගත් නැහනේ. අතීතේ නිර්මාණය කරපු නැව මාර්ග විතරනේ තියෙන්නේ. දැන් අලුතෙන් අර චීනේ මේ අලුතෙන් ක්‍රමවේදයක් හදාගෙන නැහැ. ඒගොල්ලොන්ගේ නැව මාර්ගය වෙනස් කරන්න, මේ සේදමාවත වෙනස් කරලා වෙන නැව මාර්ගයක් මේ කරන්න. මේ මොකද අර මුහුදු කොල්ලකාරයන්ගේ ප්‍රශ්නේ. ලොකුවට බලපාන නිසා. නමුත් ඒ අර මුලින් හදපු නැව මාර්ග තමයි තවද්දටත් ලෝකේ පාවිච්චි වෙන්නේ. අද ඒ වගේ ඒ ආසන්නෙන් යන ඒ දියවැල් එක, ඒ වාර්ගන යන දියවැල් එක, ඒ වගේ තියෙන ආහාරත් එක්ක මේ මේගොල්ලන්ගේ ගොදුරු බිම උඩින් තමයි ඒක යන්නේ. ඔව් ඔව්. අද ඉතින් බණක් ඇහුවා වගේ තමයි ඉතින්. හැබැයි මේ මම කියන්නේ සෝබාදහම ගැන බණක් ඒක සහ විද්‍යාව පිළිබඳ හොඳ දෙයක්. මේ අපි ඉතින් ප්‍රෝග්‍රෑම් එකක් කරනකොට වැඩි දෙයක් මේකේ මේ අපි දැනුම බෙදා ගන්න එක. ඒ දැනුම බෙදා ගනිද්දි අපි දන්නේවා නොදන්නේවා ඔය ඔක්කොම ඔයගලන්ට අහු වෙනවා මේ වැඩේදී. පිටින් එන බාධාවන්, සද්ද බද්ද, මෙතන පැටවුව, අතන බල්ලෝ, මෙහින් කාක්කෝ. එහෙනම් ඉතින් මේ රැබෝ වෙන හින්දා අපිත් දැන් මේකෙන් බහැලා නිදා ගන්න වෙන්නේ. මේක බොහෝ වෙලාවට ඒක නිසා අපි දැන් ඒකට ලෑස්ති වෙනවා. ඔයගලන්ට පුළුවන් ඉතින් තව දුරටත් නේද විනෝර හොයන්න මේවා ගැන, සත්තු ගැන හොයන්න. ඒ සත්තු අපේ රටේ වටේ ඉන්නෝ කියලා සමාජලාවට දන්නේ නැහැ ගොඩක් අය. ඒවට හොඳ දේවල් අලුත් පරම්පරාව, අලුත් පැටව්, මේ තරුණ ජවය නේද ඔක්කොම මොරාල් අප් වෙලා එන වෙලාවේ අපි ආරාධනා කරන ඔයගොල්ලන්ටත් ඇවිල්ලා මේ මොනවා හරි දෙයක් සෝබාදහමෙන් හොඳ හුස්මක් මේ මාස්ක් කලවන්න ලැබිච්ච චාන්ස් එකේ මේ සෝබාදහමට යමක් කළා. මාස්ක් දාගන්නේ නැති දැනට ලෝකෙපත් කරන්න උත්සාහ කරන්න කියලා. එහෙනම් තැන්කියු ඈ.